साधो 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 समेसु अत्र गु देवता सद्धम मुनिराजस् सुन तो संग मुखद धम्म सवन අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා ධම්මස් සවන කාලු අයම් භදන්තා සුවි සුන්ධසීලේ සුසිින්ධුපමස්ස, සමාධිධම්මේසු පටහ වී සමස්ස. අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමිසිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කද සමුදුර සේමා නිසල සමාගය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිණිපාවේවා මෝහන්ධ කාරේසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතූපමස්ස දෝසපපවාහේසු මේ ගෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මහඳුරසිදලන ලාහිරු සේමා සසරදියඹ මැද පහුරක්ම සේමා කෙලෙසන් කිලුටුහල පැස්සක් සේමා, සදහම්රුවනට පිණිපාවේවා. පටිපත්තිසාරේසු සම්මාටිතස්ස කජුගූත මංගේසු යානාගතස්ස කුසලේසු දම්මේසු කෙත්න්තූපමස්ස නමාමිසිරසාසුගතූ රසස්ස. ි වෙත්න් සරුවෙයි සුවදක් සේමා දම්රස ධනවයි මිහිරක් සේමා පින්ගග ගලන නිම්නය සේමා මහසගරුවනට පිණිපාවේවා සාධෝ সাধසාধ නতাස්ස ভাগতು আহাতು සම්্මා සම්্බුদදধাස්্যේ නতাස්্যে ভাগವতು අহাতು சම්্මා ස্බුদ ধাස්্যේ නমতাස්্যে ভাগವতು අহাতು සම්্මා සම්্බුද্ধাස්্যೆ යා ඒවන් වත්ත තිනාරේ භත්තුචන්ද වසානුගා මනාපානාමතේදේවා ඉයත්තසාඋපපජ්ජතේතේ ශ්‍රද්ධාවන්ත පින්වත්හම දෙනාටම යහපත් වූ දෑසනක් වේවා කියල මම ආශිරුවාද කරනවා ප්‍රාර්ථනා කරනවා. දස යහපත් වන්නේ කෙසේද බුදුරජාණන් වහන්සේ දේශනා කරවා සුප්පභාතන් මනා උදෑසනක් වීමට යහපත් උදෑසනක් වීමට නම් කුමක්ද වියයුත්තේ. ඒ පුද්ගලයාගේ සිතට වටිනා අදහස් එකතු උදාර අද එකතුවන වෙලාවක් ව යුතුයි. අන්නේ වෙලාවට කියනවා සු මොහොත සුභම උදෑසන කියලා. දැන් මේ මොහො හැම දෙනාගේ ජීවිත වලට සුභම සුභ උදෑසනක් වන මොහොතක්. මක් නිසා දෙයක් බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහලමිහිරි බණපදයක් සවනත වැකෙන මොහොත, කොච්චර වටිනවද. උදාර මොහොතක් උතුම් මොහොතක් සිතගත නිවී යන මොහොතක් ජීවිතයට සැබෑ අරුතක් මුණගැන මොහොතක් හිමිදිරි පාන්දර. උදාවන මොහෝතේ බුදුබණපදයකින් හදවත ආලෝක මත් කරගන්නටයි අපි ඔබට මේ සිහිපත් කරන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ තමයි අපේ අඳුරු ලොව එකලු කළ අසහාය ශාස්තෘූන් වහන්සේ. ඇයිමා ප්‍රකාශ කරන්නේ අපේ අඳුරු ලොව කියලා අපේ ජීවිතය ගැන අපට හරි හැටි වැටහීමක් තිබුණ නෑ. අපට මේ ජීවිතයේ අකමුල් ගැන කියා දෙන්න කිටි කෙනෙක් ඉතිහාස අපට මේ ජීවිතය තුළ මුුණගැව් නෙනෑ. සහර කෙනෙක් කිව්වා මේ ජීවිද්ධය බ්‍රහ්මයාගේ මැවිල්ලක්. සහර කෙනෙක් කිව්වා මහේස්වරයාගේ මැවිල්ලක්. සහර කෙනෙක් කිව්වා නෑන විස්්නුගේ මැවිල්ලක් මේ ජීවිතය කියලා. තවත් කෙනෙක් කිව්වා සරුව බර ධර දෙවෙකුගේ මැවිල්ලක් තමයි මේ ජීවිතය. මේ විදියට නොඒ විදිේ ඉදිරිපත් කිරීම ඉතිහාසේ මේ ජීවිතය ගැන අර්ථ නිරූපණයම් සිද්ධ වුණා. සහර කෙනෙක්කව මේක එහෙම කාගවත් මැවිල්ලකුත් නෙමේ මෙතන ඇති අමුතු දෙයක් නෑ මේ බේ සිද්ධුවන දේවල් සමුදායක් තියෙන්න්නේ. ඉතින් එහෙම මත්ත ප්‍රකාශ කරපු දෙවියත් ඉතිහාසේ හිටියා. එගේම තවත් කොටසක්්‍රකාශ කලා ඔය හැමදේම පෙරකරපු කර්මයයි. විසදන්නේ. කරමේ මත තමයි සියල්ලම තීරණය වන්නේ කියලා කියාදුන් කොටසකුත් ලෝක හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකට පහළ වෙලාකින් කුසල ගවේසි,ින් සච්ච ගවේශී මාවතය වැඩම කරලා සැබවින්ම ජීවිතය කියන්නේ කුමක්ද කියලා තමන්ගේම නුවනින් විශිෂ්ඨඥානයෙන් දකින්න තැනට පුද්ගලෙකුගේ ප්‍රඥාවදියුණු කරන්න මාරගේ දේශනා කලාා. දැන් ඔබ නුවන තියෙන කෙනෙක් නහිිතන්න කියා දෙෙන දේ තමන්ගේ ජීවිතයම ප්‍ර්‍යයක්ෂ කරගන්නට හැකියාව තියෙනවනම් එකහෙලාම ඒදේ ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්ද ප්‍රතික්ෂේප කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ උගන්වා වධාරන උතුම් ධරමය තමන්ගේ ජීවිතය තුළට පමණුවාගෙන. ධරමය පුරුදු කරලා තමන්ටම විශිෂ්ටක් ඥානයක් පහළ කරගන්න පුළුවන් මේ කියන්නේ ඇත්තද නැත්තද කියල බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ගෙවාදමු සංසාර ගමනේ ඉමක් කොනක්තෙරක් පේණිනය කියලා. ඒ ඉතිහාස ගමනේ බෙලිකැපුුම්කාපු වාරවල ගලාගෙනගේ රුහිර දහාරාව සතර මහාසාගරයේ ජලයට වැලි. ඉති මේ කාරණය, ශ්‍රාවක ඔබට එකහෙලාම විශවාස කරගන්න බෑ කියල හිතන්න බැරි නං ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ උගන්වන ධර්මය පුරුදු කරලා හොඳ ඒට සතිය දියුණු කරලා පෙරවිසූ ස්කන්ධ පරම්පරාව දක්න ඥානි ඔපදවාගන්න. ආන්නේ ඥානය උපදවාගත්තාම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාලේ මොන්න තරම් සත්‍යයක් දෝ කියලා. ඔබටම ඔබේ ම නුවනින් ප්‍රති්‍යක්ෂව දැකගන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ජීවත්වන කෙනා තමන්ගේ කර්මයට අනුරූපීව ඒඒ ජාතීන්හි ඒ ගතීන් හි පිළිසිඳ ගන්නවා නැත්තං ප්‍රතිසන්ධි ගන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව කෙනෙකුට පුළුවන් විශ්වාස කරගෙන ඊට අනුුව ඒක සත්‍යයක්ද කියලා චුතුූපාත ඥානය උපදවාගෙන බලන්න ඒ ුතුූපාත ඥානය උපදවා ගන්නා ආකාරය. භාගේත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරනවා. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධරමය කෙනෙකුගේ ජීවිතයට බලයෙන් ඇතුල් කරන්නේ නෑ කෙනකුට බලයෙන් ගන්වන්නේ නෑ. බලයෙන් මේ දහම පිළිපදින්න කියලා කාටවත් අතහගතයන් වහසේ දේශනා කරල නෑ ප්‍රඥාවන්ත උදවිය මේ දහමට සබන්ධෙන්ට ඕන. නුවන තියෙන කියනදේ ඒ විදිහටම කරන අවංකගම තියෙන ඇත්තෝ මේ ධහරමය අහලා ඒතුළ පුහුණුවෙලා ඒතුළින් ඉන්ද්‍රිය ධහරම දියුණු කල්ල ්‍රද්ධාව වීරිය සතිය ප්‍රඥාාව දියුණු කරලා මේජීවිතය තුළ දීම. වැඩිකාලයක් යන්නේ නෑ ඔයි ඥාන දර්ශනය පහළ කරගෙන බලන්න පුරුදු වෙනවා. දකින්න පුරුදු වෙනවා ආන්‍යතකොට අර පෙර සංසාර ගමන, රුහිර දාරා ගලාගේ හැටි තමන්තම පෙන යනවා. පෙර සංසාර ගමනේ ඉමක් කොනක් නැතුව ජාති ජාති ආපු හැටිපි දෙෙනවා ජරාවට පත්වෙනවා මැරෙනවා. ඔය විදිට ආපු හැටි තමන්ටම පේන්න ගන්නවා. ඉතින් ඒ ශ්‍රාවකයාට එලෙසින් දකිනකොට සංසාරය ගැනම් බැඳීමක් නං ඇති වෙන්නේ නෑ. සංසාරය කියන්නේ මේ වගේ ස්වභාවයක් නය කියලා තමන්ටම දැන් ප්‍ර්‍යයක්ක්ෂයි. ඉතිං එවන් ශ්‍රාවකයකුගේ ඊළඟ බලාපොරොත්තුවෝකුමක් ද මේ සසර දුකින් අතිමිින්ඳීමමයි. ඒ විසූ ස්කන්ධ පරම්පරාව තමන් ආපු හැටි දකිනවා මට විතරක්නම අන්සත්වයන්තත් මෙහෙමයි කියලා දකිනවා ඊළංඟට ටේස්රාවකයාගේ බලාපොරොත්තුව එකම පැතුම සැබවින්ම එකම අදහසමකක්ද මේ දුකෙන් මම අතමිදෙන්ටෝන මේ සසර ගමන මම නතර කරන්න ඕල. සසර සරණට සමුදිය යුතුවයේ කියන. මෙන්න මේ ප්‍රාර්ථනාව බලාපොරොත්තුව ඒ හදවතිේ ඉතාමොත්ම ඉහලින් ඇතිවෙනවා. අන්නතකොට තමයි බුදුරජාණන් වහන්සේ ආසභක්ෂය කර ඥානය පහළ කර ගැනීම පිණිස අමාදහම් දේශනා කරන්නේ. අන්නතුකට තමයි බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය දේශනා කරන්න මෙන්න දුකක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා ඒ ේතුව නැති කරන ක්‍රමයක් තියෙනවා. ඒ හේතුව නැතිකිරීමෙන් සංසාර දුකින් අතමි දෙනවා කියන මේ කාරණ මනාව තෝරා දෙනවා. දුකට අයිතිවන්නේ මේ දේවල්. දැන් දුක දුක කියන වචනය කෙනකට ඇහෙනකොටත් දුකක් වගේන නමුත් දුක කියන්නේ ප්‍රඥාවන් තයන් විසි නවබෝධ කළය තුස්ව භවයා. කෙනෙක් ජරාවට පත් වෙනක් දුකක්. ඒ වගේම වයසට යන එකක් දුකක් ලෙඩරුව හැදනක් දුකක්. එතනත් දුකක් කියන ධර්මතාව තන තියන හැබැයිේ දුක කියනෙ බොම ගැඹුරු ඉගැන්වීමක් බදුරජාණන් වහන්සේගේ. උතුම් දරණය තුළ. දිව්‍යලෝකයේ දෙවියෝ ජරාාවට පත්වෙනවා කෙලෙක්නෑනනි අපිගේ ලෙඩවෙනවා කෙ එකක් නෑ නමුත් එතනත් දුක තියෙනවා ඉතින් දෙනිසාඒ දුක විපරිනාාම දුක්කය දුක්ක දුක්කය සංස්කහාර දුක්කය මේ විදිහට බුදුරජාණන් වහන්සේ තෝරාධනවා පහදා දෙනවා. ඉතින් මේ දුක කියන කාරණය ප්‍රඥාවන් දක්කට පස්සේ. ඒ මේ දුක සකස්වෙනම අපි දුකක් නේද මේල්ලගනන්නේ මම මගේ කියලා. මෙන්න මේ විදි ඇත ඒ ස්්‍රාවකයක්ගේ ඇතුළතින්ම යම් ප්‍රශ්නයක් පැන ැගෙනවා. ආනෙතකොට බදුරජාණන් වහන්සේකට පිළතුර දේශනා කරනවා මේ දුක ඉබේ හටගත් එකක් නෙවෙේ. මේ දුක මැවම්කාර දෙවියකු විසින් පටෝපපු දේකුත් නෙමේ. මේ දුක හේතුවක් ඇතුවයි සකස් වෙන්නේ. ඉතින්ඒ හේතුවක් ඇතුව සකස්වන දුක. ඊඟට ප්‍රඥාවෙන් විමසන ශ්‍රාවකයාට බුදුරජාණන් වවා පේ දේශනා කරනවා ඒ හේතුව මොකක්ද. එතකට හේතුවත් මනාව පැහැදිලි කරල පෙන්නවා මේ මේ හේතුවන්ගෙන් පහල ලැබෙනවා කියලා. එතකට හේතුවත් පෙන්වන වනම්. පලයත් පෙන්වන වනං. ඉන් අනතුරව බුදුරජාණන් වහන්සේ ඒ හේතු පල දමතරුන් ගැනීම ඥානය උපදවාගන්න හැටි පෙන්වා වදාාරවා. ඊලට භාග්‍යතුන් වහන්සේ. මේ හේතුව නැති කරන්නට මෙන්න මේ කාරණය සිද්ධ කල යුතුයි. මෙන්න මේ පුහුණුව ඒදී යුතුයි කියන ඒ හේතු පලදහම අනුව යන සංසාර ගමන නතර කිරීම පිණිස කළ යුතු වැඩ පිළි වෙක් දේශනා කරන. ඒ වැඩ පිරිිවෙල බොහෝම ප්‍රයෝගික ඕනෑම තරාතිරම කෙනෙකුගේ ජීවිතය අංකගම තියෙනවන කරන්න පුළුවන් වැඩපිළි වෙලලා. එනිසා ආවට ගියාට නෙමෙයි මේ අමාදරම මේ බුදුරජාණන් වහන්සේ වදාලේ. ඒ උතුම් වැඩපිරිිවෙඩට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ආර්ය අස්ථාංගික මාර්ගය කියලා. එ උතුම් ආර්ය මාර්ගය ගමන් කරපු ශ්‍රාවකයා නිසක ලෙසම වැඩිකල් නොගොස් මේ ජීවිතය තුළදීම මේ අනුත්තර සනාතන දහමේ සාන්තිය සත්‍යය රසේ විඳිනවා. පින්වතනි ඔබ අන්නේ දක්වාම මේ ධරම මාර්ගය තුළි ඉදිරියට යා යුතුයි. එතකොට තමයි ඔබට යෝ ධම්මම් පස්සති සෝ මම් පස් ඇති කියල වදාළ බුද්ධ වචනය සනාත වන්නේ ප්‍රත්‍යක්ෂ වන්නේ. යමෙකු මහණෙනි මා වදාළ ධර්මය දකිී නම් අවබෝධ කිරීම් වශයෙන් හෙතෙම මා දකිනවා කෙන බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ වගේම වදාලනනි යෝ පටිච්ච සමුපාදම් පස්සති සෝපම් මන් පස්සති කියලා යම්කිසි කෙනෙක් පටිච්ච සමුත්පාදය නමැති. ධරමය අවබෝධ කරගන්න වනම් ඒ පටිච් සමුපාදය දකින ශ්‍රාවකයා තථහාගතයන් වහන්සේ දකිවා. ඉතින් ඔය විදිහයට අපට අදත් පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ දැගන්න. ශ ව මේ උගන්වන ධර්මය ජීවිතට ගලපාගන්න. එනිසා මේ අනතුරු බෞුල යුගයක කාලයක සමස්තමානව වංශයටම ජීවිත තර්ජනයක් එල්ල වෙච්ච යුගයක වෙන දෙයක් නෑ අපේ සැනසීම වෙනුවෙන්. හොයන්නත් එපා හම්බ වෙන්නේි නෑ. ඇස් දෙක පිනම පිනවාබොහෝ කල් ඇවිද ගියා. කන් දෙක සතුටු කරකර බෝ කල් ඇවිද ගිහිල්ල වහසුනා. මේ නාසේ දිව ශරීරයේ හිත සතුරු කිරීම් වෙනුවෙන් බොහෝ කල් ඇවිද ගියා වෙහෙසුනා. තෙහෙට්ටුවට පත්ව වුණ. අවසානයේදඔබට ඒ තිෙහෙට්ටුව මදිවට මේ මහා වියසනයකට මුහුණ දෙන සිදධ වෙලා තියෙනවා. මෙමක් කොයි කාලෙ කබදා කෙළවරවේද කියන්න බැරි තරම් හැබැයි මතක තියාගන්නට ඕන ජීවිතයක යන බදත් ලෙඩ රෝග හැදෙන්න්නට සුදුසු තැන මේ ශරීරයක යනෙ රෝග නිඩ්හං පබංගුරා. රෝගයන්ට ගෘහයක් නවාතැනක්. ඇැ ිදලා යන. ඉතිං මේ මගේ ශරීරයක් තියෙන කෙනෙක් රෝග පීඩාාවියසන බලාපොරොත්තුවීම වරදක් නෑ බලාපොරොත්තුවෙන්නේ නැත්තන් තමයි එයා නුවන නැති කෙනෙක් කියන්නේ. ඉතින් එනිසා එවන් ජීවිතයක සැනසීමක් හොයන වනං අමුතුුවෙන් මේ අස් දෙකෙන් රූප බලලා මින් ඉදිරියට ම් සැනසීමක් කම් වෙන්න නෑ. කොච්චර ලස්සන රූප බැලුවත් ක සතුටු කල්ලිවර කරන්නඩත්බ. මේ ඉද්‍රියන් පෙනවල පෙනවල අහවර කරන්න බෑ නිමා කරන්න බෑ. හැබැයි කරන්න පුළුවන් එක දෙයක් කුමක්ද මේ අමා ධර්මය මේ උදාර ධර්මය මේ උත්තම ධර්මය තමන්ගේ ජීවිතයට ගලපාගෙන ඒ තුළින් සදාාතනික සැනසීම ලබන්න පුළුවන්. ඒ සදාාතික සදාාතනික සැනසීමේ මූලෝත් පත්තිය තමයි අනිත්‍යදේ අනිත්‍ය හැට දක්නා ඥානය පහළ ක ගැනීම. දුක්දේ ඒ විදිහටම දුකයි කියල දන්නාඥානය පහළ කර ගැනීම. අනාත්මදය නාත්මයි කියල දක්නාඥානය පහල කර ගැනීම. අනිත්‍යව වූ දුකු අනාාත්ම දේ කුමක් ද ඔබේ ඔය ජීවිතය, රූපය, වේදනාව සඥාව, සංස්පාරය වෙසිත් පරම්පරාව වෙන දෙයක් නෙමෙයි. හදාහ දවස මේ අවබෝධයට එන කම් අපි හැම දෙනාම් අසරනය ගෙනක මතකතියාගන්න. මෙමගේ උදෑසන කාලයක වැදගත් වන්නේ සත්්‍යයට ඔබේ හදවතය දුොරගුලි විවර කිරීම. එහම නැත්තම් මේ හිත හුදු ලාමක ගීතයන්ගේෙන් වාදනයන්ගෙන් පිනව පිනවල් ලාමක රශස්වාදයකට මේ හදවත බන්ධලතියෙනකින් ඇති පළ ප්‍රයෝජනයක් නෑ තාවකාලික සැසිල්ට හොඳයි ප්‍රශ්න අමතක වෙන්න හොඳයි. හිතර තාවකාලික සැනැසීමම් ඇතුකරගන්න හොඳයි හැබැයි. අපි මැරෙන මිනිස්සුනි වෙලාවක් දැන නොදැන තැනක් නොදැන හේතුව නොදැන මැරෙන මිනිස්සුවන අපට මියගියදාට මළගම්ගියදාට ලැබින්නේ මොනොවද ඒකගේ ජීවිතයයක් ගත්තක ලොත් කියලා නොවනින් හිතන්න. එනිසා පිරි සුදු කෙනෙක් හැටියට මනුසලෝක තාවනි පිරිසුදු හිතක් තියන කෙනෙක්ම මනුසලෝකට එෙන්නේ. පිරි සුදු හිතක්තියනෙනෙකුට මිස් ජීවිත ප්‍රතිලාබේ ලබන්නේ ෑනේ පිරිසුදු කෙනෙක් හැටියට මනුසල්ෝකට ඇවිල්ලා. මේ ලක තියෙන ඇතිතා කුණු දූවෙලි. ඇතිදා කපිරසිුදු දේ හිතේ හලාගෙන අපි සුදු කෙනෙක් හැටියට ජීවිතයෙන් සමගන්න හදන්නේ. හොදට හිතන්. අදමෙනනකං ඔබේ ජීවිතය වරදක් වෙලානෑ අඩු පාඩු කාටත් තියෙනවන කෑම බීම අඩුනනා අදුම් බැලඳුම් අඩුවනා හිතපු දේසිද නෙනෑ නමුත් ඔබේ ජීවිතය ඇස් දෙක පේන කන්දෙ ක යනවා අන්දුරන් හොට යෙන ශරීරේ ෝ මෝොදයි යමක්කම කම්භ කරගෙන කාලා ජීවත්වයන ලුවන්න්න තාම් ඉතිං ඒටිකෙන් සෑහීමකට පත්වෙන්න්න පලමුකොට. ඒ ජීවිතයේ අඳුරට හලාගන්නපා. හඳුරට හෙලා නොගෙන ඉදිරියට ඔබේ ජීවිතය සැනසීම විඳින්නයි බුදුරජාණන් වහන්සේ අමාදරමය. සැබවින්ම අමාධරමය දේශනාකොට වදාරන්නේ. ඉතිං අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා අපි කියා දෙන්න බලාපොරොත්තුවෙන්නේ උග්ගහ සෝත්‍රය. මේ සූත්‍රයේ විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙන් වෙන්වෙනවා කාන්තාවන්ගේ හැසිරීම කෙසේ වේ යුතුද කියලා සූත්‍රයේද බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාාරෙනවා. කාන්තාවන්ගේ පමණක් නෙමෙයි මේක පැවිි ජීවිතයක් ගත කන්න කෙනෙකුට නත් හි ීවිතයක් ගත කරන කෙනෙකුට උනත් මේ ධර්ම පරයයි තාමම් වැදගතවා ජීවත් වෙද්දි කොහොම ජීවත්වවෙන්න ඕනිේඒ ජවිතය මෙලොවට පරලොවට අනතුරක් කරගන්න නැතුව. කොයි විදිරධ අපි අරංයන්න ඕනි අන්නේ කාරණයයි මේ තුළ සමාලෝචනය වන්නේ. ඉතින් බුදුරජාණන් වහන් ප දේශනා කරනවා. ඒ සඳහා ගීගදරක සිටින විශේෂෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවිකාවක්. ගගදර කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් විසින් කොහොමද ගිහිජීවිතය තුළ තමන්ගේ බොහොමිකාව ඉෂ්ට කර යුත්තේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භද්ධිය දනවවේ ජාතියා වනය කියන වනාන්තරේ වැඩඉන්නවා. ඉතින් භාග්‍යතුන් වන්සේ බොහෝසයින් වනන්තර ඇසුරු කරගෙන රමණීය කඳු වැටි ඇසුරු කරගෙන ගල්ගවා ලෙන් දවාර ඇසුරු කරගෙන තමයි වැඩහිටියේ. හැමදාකම වගේ තතාගතයන් වහන්සේ එමන්දු සොඳුරු වනර වනන්තර වලට වඩිනවා. සමහපත්තිසුවයට සමවාදින්න. පෑය ගණන් සමාපත්තිසුවයට සම්මයදිල ඒ අනතුරුව දෙව්රා මිහාරේදිහෝ වැඩ සිටින තැනකද දෙවි මිනිසුන්ට ඒ සුවයේ බෙදල දෙනවා. පළමුකොට තමන් ඒ සුවයේ විඳමින් දෙවනුව දෙවියන් සඇත ලෝකට බෙදා දෙමින්. ස්ලෝකම සුවපත් කළේ. හගේත් බුදුරජාණන් වහන්සේ. කවරුුවත් කොන් කලියනෑ ලංකරගත්තිනෑ අමුතුුවෙන් කැපිලි කෙට්ලි තිබුනෑ බදුරජාණන් වහන්සේගේ උතුන් මුදදාාර ජීවිතයේ. මෙ මගේ කෙනා මේ මගේ කෙනන්නනවේ කියලා එහෙම ලංකරන්න කොන් කරන්න හිතුවනෑ. ඒ වගේ මේ රජවරයා මේ මැතියඇමැතිවරයා මේ දුගියා කියලා එහෙම සමාධය හිට පුද්ගලන් විශෂවර ප්‍රසාද ලබාදදුන්නේනෑ. ගුණේ ඇතිකෙනාගේ ජී විතයට තතා අගිතයන් වහාසිතාම් සමීපයි. ඒ ගුණවතාවෙත බුදුරජාණන් වහන්සේ වඩිනවා. ගුණවතා කවුරූනත් ගුණවතාසරනයකුණනත් ගුණවතා දිලින් දෙක්කුුණත්. ගුණවතා පොහොසෙ එක්කුුණක් බුදුරජාණන් වහන්සේ ඒ ගුණවතාට මුොහෝම කැමති. ඒ ගුණේට කැමතිේ ගුණේ අනුමෝදම් වෙනවා. ඉතින් එදා දමදියූ සමාජයේ භහරතය සමාජයේ ෑම තරාතිරමක්ම නියෝජනය වන පරිදි බදුරජාණන් වහන්සේ වෙත පැමිණි විශාල ජනකායකට තතාගතයන් වහන්සේ අපක්ෂපාති අමාධහරමය බෙදල දුන්නා. සුවිශාල ගංගාවකින් පැන් අරගෙන දෙනවා වගේ. හැම දෙනාටම ඒ සද්ධරමය නොමැති ගංගාවෙන් සිරි සදහම් නමැති අමා පැන බුදුරජාණන් වහන්සේ ලබාදී වදාන. ලොවක්ම සුවපත් වනාා. රජරාජ හාමාත්‍යවරුන්ගේ පටන් සාමාන්‍ය ජනතාව දක්වාම එකවන් සුදෝසුදු වතින් ගත සරතාගෙන දෙව්රම් විහාරයට බුදුපුදයට ඉතිහාසය ගියපු හැටි අද පවාහ සිහිපත් කරනවා. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ආවට ගියාර්ට දේවල් දේශනා කළ කෙනෙක් නෙමේ. අනුමාන බුද්ධියෙන් දේවල් කියපු කෙනෙක් නෙමේ. ප්‍රත්තියක්ෂඥානයෙන්ම විශිෂ්ඨක් ඥානයෙන්ම සියල්ලෙන් සියල් අවබෝධ කරලා. වදාළ උතුවන් වහන්සේ. ඒ වදාල ධරමය හඳුන්වන්නේ ශ්‍රී සද් ධර්මය කියලා තථහාගතයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ සීසත් ධර්මය ශ්‍රේෂ් ධර්මය. ඉතින් ඒ උතුම් ධරමය හරියට සීතල සිසිල් පැනක් වගේ පානයක් වගේ ඒ සද්ධරමය නැමැති හරියට කෙනෙක් වැළ දූර්ණත්තං පානය කළොත් සංසාරයේම ඇත්තන් නිවන දක්වා ඇති යම්තාක් දුදගිනිි දැල්වේ නම් සියලු දුග්ගිනි දැල්නිීියනවා. එය උදෙ සාතමයි මේ මිහිරි ධරමේ අනුහස විඳගන්න කියලා ඔබට සිහිපත් කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ බද්ධිය දනවවේ ජාතිය වනේ වැඩ ඉන්න කාලේ මෙන්ඩක මහා සිටතුමාගේ මුුණපුුරෙක් පෙච්ච උගගහ සිටතුමා භාග්‍යවතුන් වහන්සේ බැහ දකින්න කියා. බැහැ දකින්න ගිහිල්ලා සිරිපාපියුම් බන්දනා කළලාක් සිරිපාපියුම් වන්දනා කරලා මේ උග්ගා සිරතුමා සතුටු සාමේචයයේ දිලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපාබියස්ස දනින් වැටි ආරාධනා කරන ස්වාමීී ට දවසේ භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා හතර නමක් සමග මගේ නිවසට දං හැන්දක්බලඳන්න වඩින් කෙල බල ඉති මොන තරම් පින්වන්ත මිනිස්සුදනේද බදුරජාන් හස නිවසට ඩම ගෙන දන් න්දක් ಕජා කරල. ඒ සොඳර සිරිපාಯುග ඉස්್ಪರස කරමින් සෝදල ඒ බුදුරජාණන් හන්සකි පා್ರ දාන වලදන හැටි. ඒ වැඩයින්න ವಿලාය. ක් කි ು ರತ ರ ಾರ ್ ාಾಸ ැಲ ಮಡ ಹ ට ಹ ಿ್. බදුරජාණන් වහන්සේ නිමසට වැඩමවාගෙන දානිවේලක් දෙන්නේඉතිං හැමෝටම පින නෑ. එෙදා හිට පවායටත් ඒ පින හැමෝටම තිබුණනෑ. පින තිබුණ අය ගිහි ලාරාධනා කරලා භාග්‍ය උතුරනාාස වඩමවාගෙන. තමන් නොකා නොී නොකා නොබීීම දැන් පැන් පූජා කලා. ඒ සතුට නිසා සමහරු දින ගණන් ආහාර පපාන අනුභව කරන්න නෑ ඇනු භව කරන්න දෑ. ඔය කාශව බුදුරජාණන් වහන්සේ තම නිවසට වැඩම කරලා කාශව බුදුරජාණන් වහන්සේ. වලඳින්ම දානය බෙදාගෙන වැළඳවා කියන ආරංචියට ගටීකාර බ්‍රහමනතුමා දින ගානක් කිසිදු ආහාරයක් පානයක් නොගෙන ප්‍රීතිසුවයෙන්ම කල්ගෙව්වා. එත නිවගමි ප්‍රීතිය කියන දේ ජීවිතය ඇතිවනාම කුසල්දහම් සමඟ ඒ ස්රාවකයාට ආහරපාන වැඩි අවශ්‍ය වෙන්නේන යපෙන පමණට තිබුණනං හොඳට ටෝම ඇති. අපිට මේ අධික ආහාර තුෘෂ්නාවක්. පැඳ පිබඳ ෘෂ්ාවක්ගේ දර ට ඩම් යන හන තනතුරුතාානමාන්න ගැන අධිපති ගම් ගැන තෘෂණාවන් නැතිවෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමේ බුදුරජාණන් වහන්සේ වදාළම මේ අමා ධරමය හැසිරිලා ඒ ප්‍රීතිය සදහම් ප්‍රීතියවිඳගන්නට ඇති නොහැකාව නිසා. කවුරුවෝ මේ ධරමේතුර දැවිල්ල ඒ සාන්තිය ඒ ප්‍රීතිය ින්දත් ඒ ශ්‍රාවකයා කවදාක්වත් බුදුජාණන් වහන්සේගගේ ඇත්වවෙන්නේන්නේ. හලමුකොට මේ දරමයට ඇතුළු කරවල දහමේ සුවේ ලබාදනක තමයි ික කමාරු. දහමේ සුව ලබා ගත්තට පස්සේ ශ්‍රාවකයාට පස්සෙන් පන්න පන්නා බණ කියන්න අවශ්‍යන එයා අමා දහම් රසේ හොයාගෙන එතනට එනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ මුලින්ම දහම කෙසේ හෝ හිත්වලට කාබද්දන්නට ක්‍රමෝපායි ගණනාවක් පාවිච්චි කරන්න ධර්ම දේශනාව ය දේශනාවේදී ගාතහා දේශනා කිරීම ඒ වගේ ජාතක දේශනා ඉතිහාසකත් අහ දේශනා කිරීමේ හැම දෙේකින්ම සංකලනය කරලා. ඒ දහම රසවත් මදුපානයක් සේ සල කලා මී පැනිිපානයක් සේ සලකලා බුදුරජාණන් වහන්සේ විසින් දෙවියන් සේත ලෝකයට ලබා දෙනවා. කාටකාට සමසේ ඒ ධර්මය ලබා දෙනවා. ඉතින් ශ්‍රාවකයා, සැදැඇති ශ්‍රාවකයා ඒ ධරමය න ධර්මය නැමැති පීුෂය පානය කරලා. ධර්මය නැමැති මදුර මනෝහර රසේ පානය කරලා සුවපත් වෙනවා. ඉතිං එදා ඒ බුදුරජාණන් වහන්සට ආරාධනා කර උග්ගහ සිටතුමා බුදුරජාණන් වහන්සේ ආරාධනා පිළිගත්තට පස්සේ නිවසට ගමන් කරලා දවස පුරාවටම මොහෝම විහෙසිලා ප්‍රනීතධානයක් සකස්ළ ප්‍රනීතධානයක් මොවට ගියාට නෙමේ. ඉතාම ප්‍රනීතධානයක් සකස් කරලා බුදුරජාණන් වහන්සේ පසුදා දානට වැඩමවා ගැනීම පිණිස පෙර මග බලා ගමන් කලා භාග්‍යවතුන් වහන්සේ ්‍රහතන් වහන්සේලා සමඟ ඒ අත්තචතුත් හෝ කියලා නනිද ඉල්ලිීමක් කළේ බුදුරජාණන් වහසේ ඇතුළු හතරනමක් කියලා ඒ හතර නමක් සමඟ භාග්‍යවතුන් වහන්සේ වැඩම කලා මේ උග්ගහ සිටතුමාගේ සිටු මාලිගාවට වැඩම කරනකොට පා වඩේලලා බොහෝම සතුටින් බුදුගුණ කිය කියයා දම්ගුණ කිය කියා සඟගුණ කිය කියා ඒ භාගෙවත් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නය පිළිගනු ලැබවා. ආලෝක පජාසිද්ධවෙන්න ඇති පහන්දල් වන්නට ඇති සුවන්ද පූජා උඩු තිර බැඳීම් හැම ආකාරයකින්ම සලකන්න පුළුවන්. උප්‍රහිම ආකාරයෙන් සලකලා ඒ භාග්‍යතු වඩමවා ගත්ත. වඩමවාගෙන ආසනයක් පනවල බුද්ධාර්හ ආසනයක් එකන බුදුරජාණන් වන්සර ගැලපෙන මහා ආසනයක් සුදුසු වාසනයක් ශ්‍රේෂ් ආසනයක් පනවෙලා තතාගතයන් වහන්සේ වඩාහින්ද දෙව්වා. වඩාහිදවල රහතන් වහන්සලා වඩාහින්දව්වා. වඩාහින්දුවල තමයි. ඒ ධානය ප්‍රනීතකොට පූජා කළේ භාග්‍යතුන්නාසි බලඳ ලිවරවනකං ඒ දෙස බෝම බුදුගුණ ස්සිහිපත්රමින් සජ්්‍යායිනා කරමින් ඒ ධදාන බලද නැටි බලාගෙන දලා දාන ලඳ ලිවරුණනාට පස්ස පාත්‍රය දෝවනය කරලදීලා. එබගේම තතාගිතයන් වහන්සිට කළමනා සෙසූ පස්ධාන කටයුතුත්. අඩුවක් නැතිව සිද්ධ කලා. සිද්ධ කරල එක්තරා ආසනයක් කරගෙන ඒ ආසනයෙහි වාඩිවුණා. ඒ ආසනේ වාඩිවෙලා උද්ගහ සිටතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඉමාමේ භන්තේ කුමාරියෝ පතිකුලානිි ගමිස්සන්ති. ඕබදධතු තාසම් භගවා අනුසාසතු තාසම් බන්තේ භගවා. යන් තාසං අස්සදී ගරත්තං හිතායි සොකහාය. ස්වාමීණි මේ මගේ දූ කුමාරිකාව කේප දෙනෙක් ඉන්නම. මේ දූවරුතුන් හතර දෙනා හෙට අනිදදට දීගක දෙන්න බලාපොරොත්තු වෙනවා. දැම් බොහම බදර යෞ්වනය ඉන්නේ සුදුසු කළට ඇවිල්ල තියෙන්නේ ස්වාමීනී තාමික්මනින් මේ ඇත්තු දීක දෙන්න දැ කතිකාකරගෙන ඉන්නේ. ඉතින් ස්වාමීනය මේ පතිකුලේට යන මේ කුමාරිකාවන්ට මේ දීග යන කුමාරිකාවන්ට සුදුසු බනක් කියා දෙන්න. සුදුසු අනුසාසනාවක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කලා. ඉතින් බලන්නේ උග්ගහ සිටතුමා හරීමම ඥානවන්තයින. ඒ සිරතුමාටත් කියල දෙන තිබුණ මෙහෙම ඉන්න මෙහමඉන්නගේ හිලාල කියලා නමුත් බදුරජාණන් වහන්සේගේ අනුසාසනාව තමත් ද කුමාරිකාවන්ට ලබා දෙන්න යුතුවා. දෙන්න පුළුවන් උසස්ම දායාදය තමයි ඒ දෙන්න හදන්නේ. ඉතින් ඒ දායාදේ ලබාදීමේ බලාපොරොත්තුවෙන්මයි දානට තාරාධනා කළේ දාන වලදලි වඩවෙලා පරිෂ්කාරාදීදේ පූජා කරල ඉන් අනුතුරතමයි ප්‍රකාසරන අනනි ස්වාමීණී භාග්‍යබතුන් වහන්ස අපේ මේ දූ කුමාරිකාවන්ට ඉතා යහපත් මෙලොවට හොඳ පරලොවට හොඳ අනුශාසනාවක් ලබා දෙන්න දේශනා කරන්න කියලා. අන්නේ වෙලාවේ ාංග්‍යබත් බදුරජාණන් වහන්සේ වදාාරනවා තස්මාතිය කුමාරියෝ ඒවන් කිතබබා. යස්සවෝ මාතාපිතරෝ භත්තුනෝ දස්සන්ති අත්ථකාම අහිතේසි අනුකම්පගෙන් අනුකම්පං උපාදාය, තස් භවිස්සාමි, කුම්බුට්හායිනියෝ, ප්‍රහානිපාතිනියෝ කංකාර පටි සංවේදිනියෝ. ාගු ව දස ධාරනවා කුමාරිකාවනි මෙන්න මෙහෙම හික්මෙන් දැමේ දීගක යන කුමාරිකාවන්ට දේශනා කරන්න තින් මෙ මේ කාලෙත් ඒ තරුණු කුමාරිකාවන්ට අදාළ වෙනවා දීගෙක යන කුමාරිකාවක් නැත්තන් තරුණයක් කුමක්ද කරන්නට ඕන යස්සබූ මාතාපිතුර භත්තුනෝ දස්සන්ති අම්ම තාත්තයි යම් කුලගෙදරකට යම් තරුණයකුට සරණ පාවාදුන්නනන් තස්ස භවිස්සාමී පුම්බුට් හායිනියෝ ප්‍රත්චහානි පාතිනියෝ ඒ බහරියාාවනැත්තන්ගේ අලුත විවාහ වෙන ඒකුම අරිකාව ස්වාමයාට කලින් අබදිවෙන්නට ඕනි ඒ කාන්තිෙන් අබදිවෙන්න ඕනි ස්වාමයාට කලින් අබිදිවීම අවශ්‍යමයි ඒ අමසැමි සම්බන්ධය මොම ධර්මාණුකුලුව පවත්වාගෙන යන්නට නම්. ස්වාමියයාට කලින් අවදිවෙලා කංකාර පටිස්සාවිනිියෝ මොනවද කළ යුත්තඒේ මනවද කළ යුත්තේගේලා දැනගෙන නොදන්නාදයක් තිරණම් අහගෙන මනාපචාරිනිියෝ, ස්වාමියයාට ඉතාම මනාප වනාකාරේ. පියවාදිනියෝ එකඇන් නපුරු වචනයක් පත් කියන්න බෑ. ස්වාමියම් මොනම කළත් ස්වාමියයාට බැනවදින්න කිසි මයිතයක් කාන්තාවකට මේ දහමුතුල ලබාදිලනේ කාන්තාාව කරුණනත් එෙවතම මොන වැරද්ද කරත් ස්වාමයාට ැනවදින්න අයිතියක් ලබාදි ලනෑ. බුදුරජාණන් වහසේ මනුමත කල් ැනෙ කාටම නපුරු විදිෙන කතාකිරීම රවාබැලි මේ බුදුරජාණන් වහන්සේ අනුමත කරන්න නෑ. ඒඟට පද්්‍යානි පාතිනියෝ, ස්වාමයා නිදාගත්තට පස්සෙ තමයි නින්දට යන්නවනි. භාරාව නැත්තන් ස්වාමියයා එන වෙලාවට භාරාව නිදදාගනඉන්න වනම් අවේලාවෙත් නිදාගන්නවනං ඒස ඒ භාරියාාවට ස්වාමයාාපිටි බඳු ගෞරුවයක් නෑ. ගෞරුවයක් තියෙනවනන් ස්වාමයාායන කොට භාරාව නැගිටිඉන්න ටෝනි ආසන භාරිාව ස්වාමියයා අඉදිරයේ වාඩි වෙලාඉන්නනෑ ඒම වාඩිවෙලාඉන්න වන, ඒ භාරාව ශික්ෂණයක් ලැබූ භාරාවක් නෙමේ. එනිසා එහෙම භාරිියාවකට බෑල් ස්වාමියයාගේ තැන අයිති කරගන්න. භාරි ඒ නිමසේ ස්වාමයාාගේ ආදරිය දිනාගෙන ස්වාමයාා කියන දෙ අහගෙන ස්වාමියයාට යටහත් පහත් ඇවතුම් ඇතිබමයි කළ ගතර යුත්ත. ඉතින් බුදුරජාණන් වහ අප දේශනා කරනවනේකිංකාර පටිස්සාාවනියෝ කියලා ස්වාමියාගේ හිතට සතුට ඇතිවෙන්නේ කෙසේද. ඒ කාරණය දැනගන්න ටෝනි භාරිියාව ඒකයන්නේ. ස්මාගේ ස්වාමියයා මොනවිදියටටත් ම මොන විදියට හිටියොද්ද සතුටුවෙන් ඒකින් අදහස් කරන්න නෑ වැදිබැද කරන්න කියලා. මාගේ ස්වාමියයා මම මොනවිදියට ඇදගෙන හිටියොද්ද සතුටුවෙන්නේ. මොන දිට මේ ඒදදු රස් පස් කරගෙන හිටියෝද සතුරන් ඒවා දැනගන්නට ඕනි. ඒවා දැනගෙන ස්වාමියයාගේ හිතට අනුව භාරිාව හැසිරෙන්න්නටඕනි. හැබයි ස්වාමියත් සපුරසයක් පෙනු වාමයා සල්ලා දහස් දරනවනං ලාමකා දහස් දරනවනං ස්වාමයාට දහමකවිනක වුණු සුමුවත් වැදිල නැත්තං සීලවන්තකමක් නැත්තං. ඉතින් එහමනම් ඒ ස්වාමයාගේ හිතට අන් හැසිරෙන්න්නේකුත් භහරාවටත් වෙන්න අපායන්න. එහෙම නෙමේ ස්වාියයා මොන වැරැද්ද කළත් තමන් සීරේ නැමැති සීමාව උල්ලන් ගෙනය නොකර. ගුණේනැති සීමාව උල්ලගනයෙන්නො කර කටයුතුකිරීමයි මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සැබවින්ම මේ ජනසමාජ මිනිස් මනසට මතු වෙන. බොහෝ ප්‍රශ්නවලට හේතුව ඔය විවාහය කියන කාරණයන. ඉතිං ඒ පිළිබඳව මේ ධරමයතුන බොෝම ගැඹඩින් සාකච්ාෙනවා කරුණු පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රටිපාටි උගන්වා වදාරනවා විවාහවෙන්නේ කළලා අමුතුවෙන් දිරිීමත් කිරීමක් කරන්නේ තොතාගතයන් වහසේ කාටවත් ්‍රහ්මචරාව හැසිරන්න. සමස්ට සත්ව ආර් දශනා කරන්නේහමයිතින් බැරිමනම් ්‍රහම චරාව හැසිරෙන්න්න. යහැගේම් පාලන කරග ඉන්න බැරිනම් ඉතිං විවාහයකට කියලා දරමානුකූල වේ විවාහය ගත කරන්න. වැරදි කාමසේවනයන්ට යන්නේ පායක තමයි. අවසාන තීරණය බුදුරජාණන් වහන්සේගේ. එතකොට ඒවිදර විවාහවෙච්ච කෙනෙක් පච්චහ නිපාතිනයෝ කියන කොට සාමියයා වෙනුවෙන් කෙරෙන්න්නට ඕන සියලු කටයුතු මනවාම් සිද්ධ කරලා. අවසානයේ තමයි. ල්දරල් හවාද ආද ේවල් සියල්ල මනාව විමසල නිින්දට වැට නිින්දට යන්න නිදට අද අධ වෙන වෙලාවගෙන හොද අදහසක් හිතේතියාගෙන තමයියේ නින්දට යන්න ටෝනි මේක වගකීමක් මේක මේ ඒබට ගයාාට මේ මස් වවැදල්ලකට කෙස්ලොම් ියදත් සම්මස්ටිකට ගහන ගිවිසුමක් නෙවේ. අද කාලෙට වෙනකොට ඒ විවාහය කියන්නේ අන්නෙ බඳුකායික අවශ්‍යතාවයන් ටිකත් පිරිමාණ තත්ත්වයට පත්වෙච නිසාම තමයි මේ මුලු සමාජයේම කඩාවැටලා තියෙන්නේෙ එදාහිෙමන මේ දාහිටපු මිනිස්සු. ඒයාවා විවාහ ජීවිත වලදී මහා වගේ යුත්තු හැටියටේ ජන සමාජයට මහා පූර්වාදර්ශයක් ලබා දුන්න හොඳ හැදියාවක් ලබාදුන්න තනිකඩව ඉන්න කාලයේ යම් කලබලකාරය ස්වභාවයන් තිබුන නම් විවාහ වඋනාට පසේව් ඔක්කෝම නැතිව වුණා ගමන ැබිමට බවාසාන්ත සංවරකරගත්, හොඳරට ීබසවා කල කෝල හල ඇතිකරගත්තේ නෑ හැම තැනම සාකච්ඡාාවෙන් ප්‍රශ්න විසද ගත්තා සමගේ සමාධානය ඇතිකර ගත්ත තමන්ගේ පවල් ජීවිතය ගැන ඉතනවාගේ සහෝදරයන්ගේ සහෝදර ජනතාවගේ පවුල් ජීවිතය ගැන් හිතුවා. මොන අතින් බැලුවත් හැම දෙනාටම පිහිටක්වන විදිහයට ආදර්ශ සම්පන්න එල්ලෙස ය ජනසමාජය හිටපු මිනිසු ජීවත්ව වනාා එහම කාලයන් මේ රට ආව මේ ලෝකී තිබුණා. ක්‍රමාණුකූලව මිනිසුන්ගේ ජීවන ක්‍රමය ජීවන රටාව ආදායම් ආදී දේවල් මෙ වෙනස් වෙන ගත්වැට පසෙ තමයි. ඉතා විසම තත්ත්වයකට මේ ජන සමාජය ඇද වැටුණේ. ඉතින් අද වගේ කාලයක මේ ධර්ම පරියා ඉතාම වැදගත් වෙනවා. මේමා බොහෝසයින් අද වෙනකොට නෑහිෙන තත්වට මැවිල්ලනි තියෙන්නේ. ඉතින් නැනිසා කාන්තාව කියන කෙනා මේ ජන සමාජය තුළ පූජනීය චරිතයක්. කාන්තාව කියන්නේ පිරිමයකුගේ අතකොළුවක් නෙමේ, කාන්තාව කියන්නේ දාසියක් නෙමේ කාන්තාව ශ්‍රේෂ් චරියක් බවට බදුජාණන් වහසේ විසින් පත්කරු ලැබවා හැ ඔවු දැනගන්න ඕනඒ ්‍රේෂ් බව ොමද ලැබෙන්න කියලා. රමකට තිබිය යුතු යිවා සික යන පිරිමෙකුට තිබියයුතු හැකයාාවන් තියෙන ඒ මත් වවන මටත් අවශය ඒ විදිට හසිරන්නගිය ගහැනියකට තියන ගෞරවයක් ැති වෙලා යනවා. එනිසා ගැහැනිය කියන්නේ ස්වභාවිික හැසිරීමෙන් ආදරය මෛත්‍රිය කරුණාව අනුකම්පාව දිනාගන්නට. අව්‍යාජව දක්ෂ වයුතු චරිතය. එනිසා ආදරයේ සෙනිහස ප්‍රමය කියනෙම බලින් ලබාගන්නට බෑ. එව ලැබෙන විදිහට වැඩ කරන්නටනි පපටිකමින් වැඩක ලබනආදරී වැඩිකාලයක් තියෙන්නෙ නෑ. එනිසා ආදරයේ සෙනිහස අවශ්‍යයයිඉනම් ඔබ සැබෑ සෙනහසක් ආදරයක් පූජරන්නටවන එමමුඋත්වට ආදරය ැබෙනවා සෙනිහස ලැබෙනවා දයාව ලැබෙනව අනුකම්පාව ලැබෙනවා. ඔබ හිත ඇතුළි වෛරයක් තියා ගැන පිටින්ක් හිනා වෙලා. ආදර වෙනුවට ක්‍රෝධයනම් පතුරුවාහරන්නේ කවදාහෝ දවසකේ ක්‍රෝධාගනීයේ හවු වෙලා ඔබත් දැවී යනවා. ඉති එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පච්චා නිපාතිනියෝ කංකාර පටිස්සාවිනියෝ මනාපචාරිනීෝ මනාපචාරිණී කියල කියන්නේ හිතට ස්වාමයාගේ හිට ගැලපෙන විදියට හැසිරෙන්නවනනි මනාපචාරිනියෝ. අන්න එහෙම වුණොත් පියවාදිනියෝ අන්න එහෙම වුණනොත් ඒකුමාරිකාවට භාග්‍යතුන් ප දේපන කනවා ඒවාන් හිවෝ ක මාරිකා ෝ සික්කිි තබා. මෙ ෙක්මනොත් ය ගන සාර්ථකයි. දැම්ම විවාහයකට යන තරුණියන්ට නිමේ දේශනා කරන්නේ හම හිතල ගියුත් විවාහය සාර්ථකයි. බලන්න මෙහම හිතූත් විවාහයක් කැඩන්න කිසිම හේතුවක් නෑ. අරබුද නිර්මාණය වෙන්නේ නෑ ඒවගේම වාද විවාදය ඇති වෙන්නේ නෑ ඒවගේ ගැටලු ඇතිවෙන්නේනෑ ැකසංකා ඇතිවෙන්නේ නෑ කරෝධයන්න ඇති වෙන්නේ නෑ බුදුරජාණන්වාප දේශනා කරන්නවා. තස්මාතතියෙ කුමාරිකා යෝ ඒ වන්සික්කිත බඟීල කාරණය තමයි ඒතඒේ බත්තු ගරුණු මාතාතිවා පිතාතිවා. සමන බ්‍රාහ්මනාතිවා. තේ සක්කරරිස්සාම ගරු කරිස්සාම පූජෙස්සාම ඔන්න දෙවන කාරණය. විවාහ වන්න බලාපොරොත්තුව වන කුමාරිකාක්. යම් නිමසට යනවන විවාහ වෙලා ඒ ස්වාමියයාගේ අම්මට සලකන්නවවා ඒතාත්තට සලකන්න නි සහෝදර සහෝදරියන්ට ඒ පවුල්වල ස්වාමයාාගේ හිතබතුන් ඥාතින් මෙ හැම කෙනාටම දිවිහිනියෙන් සලකන්න බැදිලන්න. ැෙකුර තැනුල මේ මොන ආයාසයක්ද මේක මොන දේසක්ද මේමදයක් අපිට කරන්න බෑ මේකමහ කරුණමයක්නය කියලා ඒමනං ඉත්තිං ඒ විවාාජීවිතය තුළින් ඔබට පින් වැඩෙන්න්නේ පව් තමයි රස්වන්නේ. ඒ කරණය ගැන හිතන්න. ඒනං යම් තැනකට විවාහවෙලා යනවන ඔබ බැඳදිිලා ඉන්නවා. ඒ ස්වාමියයාගේ සියලු ඥාතීන්ට හිතබතුන්ට සේවය කරන්න. එක දාසිියක් හැටිය සේවය කනවා කියනනින් මෛත්‍රයෙන් කරුණාවෙන් තමන්ගේ ශක්තියෙන්. කිරිසිෙත් ොලකාකයිඉන්න බෑ වාමියගේ අම්මට තාත්තට තමන්ගේ අම්මට තාත්තට වගේම සලකන්නඕනි. කිසිම අඩුවක් කරන්න බෑ. ඒම කලොත් ඒ විවාහයේ සාර්ථක වෙනවා ඒම නැත්තං සාර්ථක වෙනවා. මේ විවාහය කියන කාරණය නිසා මරණින්මත්ය අපයිවැටන වනම් මොකට දෞුරුදු කීපයක්තුළ ඒ කරන හැසිරීම. ඒ ජීවිතය මරණින්මත්ය තිරිසනික් වෙනවනම්, ප්‍රේතය ක්‍රේතියක් වෙනවනම් නිරාගිනි දැල්මත පැහෙන්න්ද වෙනවන. මොකටද ඒ බැඳීම ඔබම හිතන්න. කාලි ැදීමක් නි දර්ග කාලන අනතුරකට පත්වවෙන්නේ නෑ බද්ධමත් මිනිස්සු. ඉතින් බුදුරජාණන් වහ පදේශනා කරනවා යම් තැකටද යන්න විවාහවෙලා ඒ යනතැන ඉන්න ශාමියයාගේ පරිජනයාට සේවේ කරන්නට මෛත්‍රියෙන් සලකන්නට ඒ කාන්තව බැඳිලා ඉන්නවා කියලා. එලට තුම්විනි කාරණය බුදුරජාණන් වහ ප්‍රදේශනා කරනවා. තස්මාතිය කුමාරිකායෝ ඒවන් සෙක්කි තබ්බා. ඒතයේ බත්තුනු අබ්හන්තරා. කම්මන්තා උන්නආතිවා කප්පාසිකාතිවා තත්ත දක්හා භවිස්සාම අනලසා ඔන්න තුංවන කාරණය. ස්වාමියයාගේ කටයුතු. ස්වාමියයාගේ රැකියාව. ස්වාමයාගේ ජීවනෝපායට පුදුම සහයෝගයක් ලබා දෙන්නට ඕනි භාරයාාව. ඒකන ස්වාමයා කරන්නේ ගොවි තනම් බතක්න අපිට මොක කුඹුරක් වැඩ කල්ලා ජීවත්වයෙනවන ඒ කුඹුරෙ වැඩවෙනුවෙන් ස්වාමයාට හරිාව පුලුවන් උපරමයකින් සහයෝගගේ ලබා දෙන්න ඕන. තමන්ගේ හැකියාව ගතේ ශක්තිය හිතේ ශක්තිය යොදලා. ඒ ක්‍රියාවේ දිරිමත් කරන්න ටෝනි. ගැහැනිියක් විසි නේ දෙක් කළ යුතුමයි තමස්වාමියයාාවෙනුවෙන්. ඒ දිරිමත් කිරීමේ ශක්තිය ඒ ජබය ලබා දෙන්න. ආදරේන්ද කරුණාවෙන්ද මෛත්‍රේෙන්ද ප්‍රඥාවෙන්ද හැගීම්වලට වසගේ වෙලාහරියන්නනෑ. හැඟගීම්වලට වසග වෙලා ගෙන කාලේ මුොහොම ටිකයි. හැඟගීම්වලට වසංග වෙලා කල්ගවන්න ගත්ත මේ හැඟීම් වෙනස් වෙන වෙනස්ව්‍යයාහම. ති චාර වෙනස්ව වෙන ්‍රතිචාර වෙනස් වෙනකොට අවසානයේ ද දෙදරායන්නේ සමගිය. අවසානයේ මහා වයිර හදාගෙන මේ දරයෙන් තුව මිනිස්ස නයි ව වෙලා යි ොලොංග ව වෙලා ෙන් වෙලා යනවා එහම ෙන් වෙලා ගහිල්ල ජීත දෝ ද න්න රදු ග ට හොද දිහ ත්වනේ. ඒ මතමන්තරුම් ගන්නට ඕ අවශ්‍ය බැඳීීම ඇතිකරගෙන විඳනට ඩා පුළුවන්ෙයක් නුවන් කරන්න පුළවන්න්න ද කන බැයිනන්ගයින්ගල තනියම ජීවත්ව වෙනවා. අපි තනියම ජීවත් වනා ජීවිතය අහරන්න වෙනවා හවල් වෙලා ජීවත් වන ජීවිතය අහරන්න වෙනවා. විවාහවුනාා කියලා මැරණ දවස දවසකින්වත් ප්‍රමාද වෙන්නේනෑ තනිකඩට හහිටියා කල හෙම වෙන්නෙත්නෑ. තනිකඩවීමත් විවාහවීමත් නෙම කාරණය ඒ ජීවිත දෙකම. ඒ හැටි දරමය සුරුවනද කෙනෙකයි දගත්වවෙන්නේ තනිකඩ යින්දගන්න වැරදි ේවල්රකර ඉන්නවට වඩා හොඳයි ඒම කෙනෙක් වාහයට පත්වනක. විවාහයටත් වෙලා වැරදි වැඩ කර න්නටඩ පිඩෙන් ඉන්නටඩාහොදයි නිකඩට ල්ටගන ජීවත්වනක. ඉතින් මේ තීරණවලට එන්න කල මිනිසු බුද්ධිමත්ව කටයුතු කළේ නැත්නම්. ඒ තීරණ අරගෙන පස්සේ කටි කතා කරන්න කතිිකාරන්න ගයාට පත් තබත් ප්‍රශ්නවල්ුවේ අවස්ථා ඇතිවවා. එඇනිසා කල් ඇතිවම ීත පි බඳුව තීරණයක් ගනිදේ යහන බනකතාව වනත් හරියට ජීවිතර ගලපාගෙන බලුව. හොඳ තීරණයකට එන්න බොලුවන් ඕනම කෙනෙකුට. එනිසාමක කාතාවන්ට වෙතරක් නෙමේ පිරමි භාෂයටත් වැදගත්වවා. සමහ ඇත්තුව න්නම පවල්ල වාහා ජීවිතවලට පත් වෙලා ඔෞුදු පහක්කත වෙලාගිය ඔවු ඔඕුන් අතර ප්‍රශ්න සැකසංක අතීතය හාරව අවස්ස. අනේ මට මෙම නොවෙන්න තිබන මට මෙ විවාහ ොන්න තිබන ආදීවශය නොෙක් අන්දෝනානගෙනවා. ඉතින් බලන්න මිනිසන්ගේ මනස ගතනද අත වෙලා තියන ජීවිත ආවා කා . ඒෙ කරකර කු ගොඩල් ව පසු ඇැි ැව න්දට ැරනෙක්කද වටන්නේ මනිසුට ඒට කවත් ේරුගන්න ෑම හිත්වට හැඟගේ මත්තුවල ආට පස්සෙ. නොවඩපු හිතක්නං යාට තියෙන්නේ හැඟීමට ය වසග වෙන. වඩනලද හිතක් නැති අට එන්න එන්න හැගීමට ය වසග වෙන. එකන සිති විල්ල හඳුනන්නනෑ ඒ සිවිල්ල ගුණ ගුණ හඳුනන්නන ඒ සිතිවිල්ල ඉවත් කරන්නටන ඉවක යුතු ක්නයකි වත් කරන්නන්නේ කොම කියල න්න ඒ ල්.

එනිසාම හැගීම් තෝරා බේරාගෙන ඒ ඔස කටයුතු කිරීම බොහෝ දෙනාට තේරෙන්නේ නෑ වැටහෙන්නේ නෑ. ඒ නිසාම තමයි බොහෝ ප්‍රශ්න අරබුද අලුතන් නිර්මාණය කරගන්න මේ මිනිස්සු. මෙ මිනිස් ජීවිතය කියන්නේ සාන්තියෙන් ජීවත්වෙන පුළුවන් තැන. අවශ්‍ය බැඳී මනස ගොඩ ගැහෙන්න්න ගොඩ ගහෙන්න්න මේ ජීවිත මහ පුදුමවිදට සංකීර්ණ වෙනවා. බලාපොරොත්තු සිතුන් පැතුම් මෙ වැඩිවෙන්න වැඩිවෙන්න මේ ජීවිතේ බල යනත්ම් මේ ජීවිතේ තියෙන අකුසල බලය වැඩිවෙන. ු ලබල වැඩිවෙන්න වැඩි වෙන මනිසාගේ සසාමකාමීත්තුවය නැති වෙනවා. සමකාමීත්තුවේ නැති වඋනාට පස්සේ. සංවරව හැසිරෙනවා. අසංවර වෙන්න වෙන්න නපුරු වචනකේ වෙනවා කායයිකව පපුර හැසිරියම් සිින්ද වෙනවා. ඉතින් මින්න්ඳිමතර තමයි මුලු සමාජයක් අවුල් වෙන්නට පටන්ගන්නන්නේ. ඔය ප්‍රසනය මේ දරමයට අනු විසාාගත්තය නැත්ම් මොනම රෙගුලාසයකින්ත් මොනම නීතයකින්ත් මනිස් නස හික්ම වන්නබෑ තාව කාලික හික්මවීමක් කරන්න පුළුවන්. දර්ග කාලයනව හක්මවීමක් කරන්නට බෑ. එතින් එනිසා භාග්‍යවතුන් වහන්ස බධාරනවා. නිවාසට යම් කුමාරිකාවක් විවාහවෙලා යනවනං ස්වාමියයාගේ යම්තා කරමාන්ත ඇත්නම්. රැකයාාවල් වේනම් ඒත් රැකයා කරමාන්ත සඳහා උපපරීම දායිකත්වයක් ලබා දෙන්න ඕනි. උපරීම දයිකත්වයක් ලබාදේලා ඒ දියුණු කරන්න කටයුතු කරන්න ඕනි. එම දියුණු කරන්න කටයුතු කරන්න ැත්නම් යට මහකුසලයක්ක් සිද්ද වෙනවා. ය අකුසල තුළින් ඇයට. යන්න වෙන්නේ මරණින් මත්තෙසුග තියෙේ. ඊල්ළඟ කාරණයේ බදුරජාණන් වහම දේශනා කන ස්මාතිය කුමාරිකායෝ ඒවන් සික්ි තබා. යෝ ෝ බත්තුව අබ්භන්තුොරු අන්තෝ ජනු දදාසාතිවා පෙස් සාතිවාකම්ම කාරාතිවා තේ සංකතංච කතතුෝ ජානිසාම අකතංච අකතතු. හිලානංචස්ස බලා බලන් ජානිසාම කියන කාරණය. ඒ කුමාරිකාවටනි බුදුරජාණන් වන්සේේ දේශනා කරන්නේ උග්හ සිරතුමාගේ දියනිවරුන්ටනි නුඹලා යන තැනක විවාහ වෙලා. ගියාට පස්සේ ඒ ස්වාමයාගේ සේවකයෝ ඉන්නවා. ස්වාමියයාගේ යහළු මිතුරෝ ඉන්නවා ස්වාමයාට වැඩකරල දෙනා ඉන්නවා. ඒ හැමකිනා ගැනම හොඳ කියවීමක් අවබෝධයක් ඇති කර ගන්න කියන පලමුකොට සහර සේවකන්න ඔවුන්ට කරන්න පුළුවන්දේවාල් තියන සහ සේවකයන කරන්න බැරි දේල්තියන. ඇතකොට ස්වාමිදියනී විසින් මෙ මනාව සොයා බලා විමසා කටයුතු සංවිධානය කරන්න අලන්ංවිධාතුන්. අලං කාතුන් කියලා. සංවිධානය කරන්න මනාව දැනගන්නටනි අනේ මම දන්න නෑන. ඒ මම කරන්න ගන්න නෑනිකෙල් එඒම හිතල හරියන්න නෑ මනාව ඒවා හොයා බලා සංවිධානය කිරීම ඒ හැකියාව තිබේ යුතුමයි නුව නැති භරිියාවකද. එතකොඩේ කාරණ දැ සහරගෙ බල්ල හම සේවක සේවිකාව නෑ එම හිටියාහෝ වේවා නොහිටියහෝ වේවා කවුරු කවරුහර ඇසුරු කරනවනි තැම යාලූ මිතුරු ඇසුරු කරන්නවා. ජ කිසිමකනකට කවරු හ සු කරන්න සිද්ව වෙනවා. අනන්නේ ඇසු කරණයගේ හොඳනා රක ප්‍රමාණයයක් ප්‍රමාණ ේම දැනගෙන ඕවනට සල්ලන විදිහට නත් න් තමන්ගේ ජීවිතයත් ආරක්ෂා කරගෙන තමස්වාමයා තම දරු පවන ජීවිතයත් ැගෙන තමයි මිනිස් ඇසු කරන්නව හම ලාවක්ම හිතන්න න තමන්ගේ පව්ල සමග ගනෙන. සමඟගේ වෙනෙන් ඕනම කැපකිරීමක් කරන්නට බහරියාාවට පුළුවන්කම තිබියයුතුයි. සමගේ වෙනුවෙන් ඕන කැපගේීමමක් කරන්නට ස්වාමියයාට පුළුවන් වන්න ඕන සම රක නොත්වෙ තර ගුණ ධර්මඩදන්න පුළුවන්වෙ වන්නේ නිීම නැත්තන යක්ක්ෂ මාණයක් වගේ වෙන යක්ෂ විවාමානයකන්දගෙන ගුණධර්ම වඩන්න ලැබෙන්නේනෑ. මේ කීපු දේවල් ජීවිතන සබන්ධ කරගත්තු දිව්‍ය විමානයක් වගේ බෝම සතුටින් ජීත් වෙන ැෙනවා ඉන්න කුඩා කාලේ අගට බදුරජාණන්වාාව දේශනා කරනවා. නිවමසට ගියාට පිනත් වාහවෙලා යන තරුණයක් නම් බත්තායං ආහරිස්ථන්ති ස්වාමයා හම්බ කල්ල දෙනදේ හොඳට ආරක්ෂා කරන්න පවල. ඒ හම්බ කල දෙනදේ නැති නාස්ිකරගන්න හොදන නාස්තිිකරගන්න වැඩ කරන්න හොදනෑ. ඒක මේ වගේ කාලයෙකි තාම් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු කාරණයක් මේ ජන සමාජයතුද පවුල්වැල ජීවත්වන උදව අතර මෙහිදී මේ කාරණය ගැන සැලකිල්ලක් ඇත්තේ වන තමන්ගි ප්‍රමාණය දන්නේදන. දයම න්න ියදම දන්නේෙන්න. ආසාවල් මහමෙරක් වගේ පොදි බැදගෙන. ඒ කබදාවත් ෂ්ටවෙන් නැතිකොට වෛර හදාගන්නවා. ඉතින් වෛර හදාගන මොටද සංසාරකරපු දීපපු පනට නිලබෙන්නේ කොච්චර උසාාවත් වනක් කොච්චර උඩ පැන්නත් වැඩක්නෑ දන්දීල ැත්ත හම් වෙෙන්නේන්න ඒ හෙම තමයි දන්දීල තිබුණුවති උත්සහයත්තුල යායට යමක් ලබෙනවා. හොමන ානයයි ජීවිත ත්සාහ එක තුනු යමක් හම්බ කරගෙන කාටත් ජීවත්වවෙන්න පුළුව. අත්පය හකුළවාගෙන කුද ගැල කමෙි කමේහිටොත්, කොහොමත් හම්බ කරගන්න හම් ෙන්න්නනෙ එනිසා උදේ පාන්දර අවධවේකාතපයි වේ සලා මහන්සි වෙනක ක්‍රමෝපාය හඳුනාගන්නක දරමානුකල ැකියාවක් ෝරගන්නක මන්ගගේ හැකයාදියුණු කරගන්නෙ මෙවා කෙනෙකුගේ ජීවිතයට වශයි. ගොහම වනත් භහරයාාව වේවා ඇලු තෙෙන් විවාහ වෙන බලාපොරත්වන කෙනෙක්ේවා මේ කාරණ ීතරගන්න වනනි තදින්ම. හම්බ කරන දේ රැක ගැනීම. ග තුම ොනම හ තුවකින්ත් නාස්තිව වෙන දෙදන්න හොදන. නාස් ව ඉඩහරි නවන නනාස්තවනි දලලා බලාගෙන ඉන්නවන ඒ කාන්තේම එයාට අක්කසලක් සිද්ද නිතින් බදුරජාණන් වහප දේශනා කනව ඉමෙහිකෝ කුමාරිකායෝ පංචහි දම්මහි සමන්නාගතෝ, මාතුගාම කායස බෙදා පරම්මරණ මනාපකායිකාානන් දේවානන් සහා්‍යතං උපපද්ජන්ති. මෙන්න මේ කරුණු පහතියනවන ඒ තරුණිය ඒ විවාහ වෙන විවායෙන බලාපොත්වන විවාහයෙන් පස්සේ. යා යන්නේ සුගතිය කියලා. එයා මනාපකායක කියන දෙවගුන් අත රූපදින වගේලා. මොනවකලොද්ද මේ ස්වාමයාට හරියට සැල කොතේනන්දැන් අපිතම ගෙදරන්න තරුණියකට නැත්තම් භහරිාවකට ස්වායාට මනාව සල රිින් ත්ති ව ලෝක කියන්න පුලුව බුදුරජාණන්වා දේශනා කල ඒ ක ෝක කාට කිය. න න දම් පින්ට රගන්න ලුවවා ඉන්න ැනි දම් පින්පපුරාගන්න පුල ස්වාමියම් ොන රා තරම කෙනෙක් ුණ ැට ේදිය දාලන්නේන්නන ස්වාමයා කරන වැදහ වැඩේ හරිහෝවේවා වැරදි හෝවේවා. ඒ විේචනයකර ්‍රෝධයන් පිතිිපිත්තින්නෙගේ තේරමක්න බදුරජාණන් වහන්සගේමේ අනුසාසනාව ජීවිතයට ගලපාගෙන ඒ කාන්ත මශය ඔබට පුළුවන්කම තියෙනවා තරුණියයක් හැටියට හෝවේවා කාන්තාව හැටියොට හෝවේවා. ඒ වාහාාවන කෙනෙක් කැටියට හෝවේවා විවාහා වෙච්ච කෙ කැටියට හෝවේවා මෙලොවන් පරලවට යනදා සැනසීම ජීවත්ෙන් ද මේ හැනකොට කෙනෙකුටේ තෙද පුළුවන් අනේ අපි අපේ ස්වාමයාට හරියට සලකලා නෑනේ කියලා. ඒහනම් දැන් ඉදම් මේ මහතී දම් සලකන්. මේ මහෝතේ දන් සලකන්. ඒ සැලකීම ජීවිතේ කිසිවක් අඩුවන්න හේතුවක්නෙ ඒ සැකීම තුළ ඔබට වදයක් මෙේ ඒ සැලකීමෙන් ඔබට අමතු දෙයක් අහිමිවෙන්න නෑ දෙයක් ලැබෙනවාමයි. ඒ සැලකීම තුළින් ඔබ පිදියුතු කෙනෙක් වෙනවායි. එනිසා සංසාරය දුකයි දුක වැඩිකරගන්න තවත් වැඩකරන්න එපා. එනිසා විවාහ ජීවිතයට යන මේ තරුණ කුමාරිකාවන්ට බුදුරජාණන් වහන්සේ මේ උතුම් දහම් අවවාදය දේශනා කළලා මේ දහම් අවවාදය දේශනා කිරීමෙන් අනතුරුව ඒ සීලු තරුණයෝමෙව පිළි අරගෙන ජීවිතය සකසාගෙන මරණින්මත්්‍ය සාාන්තිය ලැබවා. ඉතින් එනිසා ඉතිහාසයෙන් ජීවිතයට ලබාදුන් මේ උදාාර් පනිිවිඩය ඔබෝබේ ජීවිතෙර ගලපාගත් අගලපාගෙන. මේට අනුව ජීවිතය සසාගන්න බලන්න ගැහැනුද පිරිමිද කියෙන ගැනමේ වැැදගත්වන්නේ මනුෂ්‍යත්වයගේ හැම දෙනාම් ඔවුනුන්ට පිහිට වෙමින් ජීවත්වන්නේ මෙතන තියෙන තනිකරම කරුණා වැඩීමක්. මෛත්‍රයේ වැඩීම මුදිතා වැඩීමක්. උපේක්ෂා වැඩීමක්න. විවාහ ජීවිතය තුළත් මේ මෙත්කරුණා මුදිතා උපේක්ෂා කියන හතර වැඩෙන විදිහක් මේ බුදුරජාණන්ාව ප්‍රදේශනාලළ බ්‍රක්්ම විහාර. ඒ ට හ ලා ක රුණාවෙන් කටයුතු කරන්න මුදතාවෙන් කටයුතු කරන පේක්ෂාවෙන් කටයුතු කරන. එහෙම රුණාවෙන් මෛත්‍රයෙන් කටයුතු කරනගොට ජවිත මන ප්‍රශ්යාවත් විසන්ඳදිලායන හැමදා ජීවත්වන මනිසු නෙම නොතේරන වෙලා සිද වන වැදි තරුගත් හම කරන්න නෑ නි කවරු කරුත් වැරදි පෙන් වලදන්න. බෝධරගනවා සකස් කරගන ඉදිරියට යනවා මෛත්‍රයෙන් පෙන්වාදීම හැකි යාම අපිහම දෙනාට තිබියයුතු. උපන්හම නුස්සේක්ම වවාසනාවන්තෙක් ඒම කාලකන්නේ කලායින්කර පුළුවන් කෙනෙක්න ගේ ජීවිතවල දක්ෂතාාතියන අවශ්‍ය වෙන්න කල්්‍යයාන මිච්ාගේ මඟ පැවීම. මේ ජන සමාජෙට අඩු වෙලාතිෙන කල්්‍යයාන මිච්‍රාගේ මඟග පෙන්වීම. ඉතින් මේ උතුම් ධරමය ඔබට කල්්‍යාන මිට්ට මඟ පෙන්වීම සම්පූර්ණ කැනවා. ඔබට අමාසාම්තිය පිණසම මේ ධර්ම පරියා උපකාරවේවා කෙ අපපාශිරවාද කරනවා. ං nyati naහතු සකිතාාහtu nyaතයෝ ආක සට්dhaා ච බුම්මට් haා දේවානගා මහිද්dhiික unyaang අ ditවා ciරක් hanතු සම්බුදද sa seනරක් hantu තුව සදාති මේ අමාධර්මය ශ්‍රබය කළ පින්ම් බල හැම දෙෙනම ස්ුවපත්පෙත්වා සැනසිම මලබත්වා කියමම. සිත්්පාර්ථනා කරනවා අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලං ආයුවාරෝගේ සම්පත්ති සග්ග සම්පත්ති මෙම්ච අහෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්්‍යතු සාධෝ සාධෝසාධෝ.